පුරාණ තාක්ෂණය පිළිබඳ සිදු කරන මේ පාඩම් මාලාවේ අද ඔබට පැහැදිලි කරන්න මා බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මැටිබඳුන් තාක්ෂණය සහ එහි ආරම්භය වර්ධනය පිළිබඳ තොරතුරු. ශ්‍රී ලංකාවේ පුරාතන මැටිබඳු නිර්මාණය හා භාවිතය පිළිබඳ පුරාවිද්‍යාත්මක තොරතුරු පිළිබඳ අපි සාකච්ඡා කරනකොට අපිට ඒක ප්‍රධාන වශයෙන්ම සාහිත්‍ය සහ පුරාවිද්‍යාත්මක තොරතුරු ඇසුරෙන් අධ්‍යයනය කිරීමට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකාවේ මැටිබඳුන් නිර්මාණය සම්බන්ධ ලිඛිත තොරතුරු ගත්තහම අපිට ඒක ප්‍රධාන වශයෙන්ම සාහිත්‍ය මූලාශ්‍ර ඇසුරෙන් සහ පුරාවිද්‍යා මූලාශ්‍ර ඇසුරෙන් යනුවෙන් කොටස් තුනකට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ කොටස් දෙක ඇතුළේ අපිට අධ්‍යයනය කිරීමට හැකියාව ලැබෙනවා වංශ කතාවල සඳහන් වන තොරතුරු, බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන තොරතුරු, එක්කම ශිලාලිපිවල සඳහන් වන තොරතුරු. අපි වංශ කතා පිළිබඳ තොරතුරු වලට අවධානය යොමු කරොත් අපිට පැරණිතම තොරතුරු සඳහන් වන ග්‍රන්ථයක් විදිහට අපේ රටේ ඉතිහාසයේ පෙන්ලා දෙන්න පුළුවන් වෙනවා මහාවංශය. මේ මහාවංශයේ ශ්‍රී ලංකාවේ මැටිබඳුන් සම්බන්ධව සඳහන් වන පැරණිම තොරතුරු අතර සංගමිත්තා මෙහෙණින් වහන්සේ සමග ඉන්දියාවේ සිට 18 කුලයක ශ්‍රේණීන් ශ්‍රී ලංකාවට පැමිණිය බව මහාවංශයේ සඳහන් වෙනවා. එතකොට මේ 18 කුලයක ශ්‍රේණිය පැමිණුණයින් පස්සේ අනුරාධපුරයේ එක් කුලයට අයිති ග්‍රාමයක් ස්ථාපිත වෙනවා. මේ ග්‍රාමය කුම්භකාර ග්‍රාමය විදිහට නම් කර බවට මහාවංශයේ සඳහන් වෙනවා. මේ කුම්භකාර ගම පිළිබඳ තොරතුරු මහාවංශයේ ස්ථාන කීපයකම විවිධ ආකාරයට අපිට සඳහන් වෙනවා. එක්කම මේ කුම්භකාර ග්‍රාමයේ විසූ මිනිසුන් මේ මැටිබඳු නිෂ්පාදන ක්‍රියාවලියට මැටි සාරා ගන්න, එහෙම නැත්නම් මැටි හාරා ගන්න පිළිබඳව තොරතුරුත් මහාවංශයේ සඳහන් වෙනවා. මහාවංශයේ සඳහන් වෙන ඉවෙන් තැනක් තමයි කුබල් ගොහරුව කියලා කියන්නේ. මේ කුබල් ගොහරුව පිළිබඳ සඳහන් වෙන්නේ මහින්ද මහා රහතන් වහන්සේ විසින් මහසීමාව සම්මත කරන විස්තරයේදී මේ මහසීමාව ගමන්ගත් එක් ස්ථානයක් විදිහට සැලකෙන්නේ කුඹල් ගෝරුව. කුඹල් ගෝරුව පසු කරමින් මහසීමාව ගමන්ගත් බව මහාවංශයේ සඳහන් වෙනවා. එක්කම බෞද්ධ සාහිත්‍යයේ ස්ථාන කීපයකම සාහස්‍ය වස්තු උපකරණය වගේ ග්‍රන්ථවල කුම්භකාර වීදිය පිළිබඳ සඳහන් වෙනවා. මේ කුම්භකාර වීදිය පිළිබඳ අපිට තොරතුරු හොයාගෙන යනකොට පිටගාමිණී රජුරුවන්ගේ හමුදාවේ සිටපු දසමහා යෝධයන් අතර සිටපු යෝධයෙක් වෙන වේලුසුමන යෝධයා විහාරමාදීවිගේ දොළ සංසිඳවීම සඳහා තිසාවෙන් වතුර ගෙන යාමට අනුරාධපුරයට පැමිණි අවස්ථාවකදී මේ කුම්භකාර වීදිය දිගේ ගිහිල්ලා කුම්භකාර වීදියෙන් මැටිබඳුනක් මිලදී ගත්තා කියලා සඳහන් වෙනවා. එක්කම විවිධ විනය ග්‍රන්ථවල වින් ලංකාවේ දැනට රචනා වෙලා තියෙන කුම්භකාර පුත්ත කියන නමත් සඳහන් වෙනවා. කුම්භකාර පුත්ත, කුබල් ගෝරුව, කුම්භකාර ගම කියන මෙන්න මේ වචන තුලින් අපට මේ මැටි මෙවලම් සම්බන්ධ ශ්‍රේණි නිෂ්පාදන ක්‍රියාවලිය, ඔවුන් විසූ ගම සහ ඒ සම්බන්ධ පිරිස් පිළිබඳව යම් යම් තොරතුරු ප්‍රමාණයක් පැරණි සාහිත්‍ය මූලාශ්‍රයෙන් අනාවරණය කරගන්න පුළුවන් වෙනවා. ඊගවට පුරාවිද්‍යා සාධකයක් විදිහට අපිට මැටි මෙවලම් සම්බන්ධය අධ්‍යයනය කරන්න හැකි තවත් මාධ්‍යයක් තමයි ශිලාලේඛන. මිහින්තලේ තියෙන පෝරු ලිපියේ හතරවෙනි මහින්ද රජුරුව ස්ථාපිත කරලා තියෙන ක්‍රිස්තු වර්ෂ 900 ගණන් වල මේක සඳහන් වෙනවා කුම්භකාර ගම පිළිබඳව. ඒතර කුම්භකාර ගම සඳහන් වෙන්නේ මිහින්තලා පෝරු ලිපියේ තියෙන ආරාම කළමනාකරණය ගැන. මේ ආරාම කළමනාකරණය ගැන විස්තරයේදී ඒ ආරාම කර්මනාකරණයේදී විශාල කාර්යභාරයක් කුම්භකාර ගමෙන් සිදු කරලා තියෙනවා. ඒකෙන් එන ආදායම් වෙන්න පුළුවන්, ඒකෙන් එන ක්‍රියාවලිය වෙන්න පුළුවන්. ඒ නිසා මේ මිහින්තලේ පූර්ව ලිපියේ කුම්භකාර ගම පිළිබඳ ක්‍රිස්තු වර්ෂ 900 ගණන් වල මහතරණි මහින්ද රජුරු සඳහන් කරලා තියෙනවා. ඊගාවට වේගිරි දේවාල ආශ්‍රයෙන් අපිට හම්බ වෙනවා තවත් සෙල් ලිපියක්. ඒකේ සඳහන් වෙනවා කුම්භකාර සෝණ කියන නම. මේ කුම්භකාර සෝණ කියන නම සඳහන් වීමේ පුද්ගලයෙක් තමයි අප දක්වලා තියෙන්නේ. වේගිරි දේවාලය මහනුවර ප්‍රදේශයේ තියෙන්නේ.
වඩා මහනුවර ප්‍රදේශයේ ගම්පොළට ආසන්න ස්ථානයක වේගිරි දේවාලය ස්ථාපිත වෙලා තියෙනවා. වේගිරි දේවාලය තුල දකින්න හම්බෙන මේ සෙල් ලිපිය ගුහා ලිපියක්. ඒ ගුහා ලිපිය ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසෙන් පස්සේ කාලෙක තමයි අයිති වෙන්නේ. එතකොට අපිට පේන කාරණේ තමයි මේ අනුරාධපුරයේ සහ තදාසිත ප්‍රදේශයේ පමණක් නෙමෙයි ක්‍රිස්තු පූර්ව යුගයේ වෙනකොටම මධ්‍ය කඳුකරය ඒ වගේ වෙන ලංකාවේ වෙනත් ප්‍රදේශවල මේ ආකාරයෙන් මේ කුඹල් කරුවන්ගේ ස්ථානගත වීමක් මිනිසුන්ගේ අවශ්‍යතා සඳහා මේ මැටිබඳු නිර්මාණය කිරීමට යොමු වීම මෙවැනි ප්‍රදේශවලින් හම්බෙන මේ සෙල්ලිපි තුලින් අපිට හඳුනාගත හැකි වෙනවා. ඒ නිසා ලංකාවේ මැටිබඳු පිළිබඳ අධ්‍යයනය කරනකොට මේ සාහිත්‍යමය මූලාශ්‍රය සහ පුරාවිද්‍යාමය මූලාශ්‍රය ඉතා වැදගත් වන බව මට පෙන්වලා දෙන්න පුළුවන්. මම ඊළඟට පැහැදිලි කරන්න කැමති ශ්‍රී ලංකාවේ මැටිබඳුන් වල ආරම්භය සහ විකාශනය කොහොමද සිදු වුණේ කියන කාරණය. ශ්‍රී ලංකාවේ මැටිබඳුන් වල ආරම්භය සහ විකාශනය පිළිබඳව අපි සාකච්ඡා කරනකොට එකෙක් තාක්ෂණික සංස්කෘතික අවධි තුලදී මේක සිදු වුණේ කොහොමද කියලා දැන ගැනීම පුරාවිද්‍යාත්මක විදිහට අපිට වැදගත් වෙනවා. ලංකාවේ මැටිබඳුන් වල ආරම්භය පිළිබඳ අපිට කතා කරනකොට නව ශිලා යුගය තුල මේ මැටිබඳු නිෂ්පාදනය පිළිබඳ තොරතුරු ප්‍රමාණයක් අනාවරණය කර ගැනීමට ආචාර්ය W.H. විජේපාල මහත්මයාට හැකියාව ලැබිලා තියෙනවා. මේ මෙතුමා විසින් කෑගල්ල ප්‍රදේශයට ආසන්න එහෙම නැත්නම් වරකාපොළ ප්‍රදේශයට කිට්ටුව තියෙන දොරවක කන්ද කියන ස්ථානයේ තියෙන ලෙන කැණීම් කිරීම තුලින් ක්‍රිස්තු පූර්ව 5250 වගේ කාලය තුල අයිති පස්තත්තු වල තිබිලා මැටිබඳුන් කොටස් හොයාගෙන තියෙනවා. යන ඔහු ප්‍රකාශ කරනවා ලංකාවේ මැටිබඳුන් වල ආරම්භය නව ශිලා යුගයේ වෙන්න පුළුවන් කියන කාරණය. මේ සම්බන්ධව පුරාවිද්‍යාඥයින් අතර විවිධ පරස්පර මතවාද තියෙනවා. සමහර පුරාවිද්‍යාඥයින් ලංකාවේ නව ශිලා යුගයක් නැහැ කියලා තමයි ප්‍රකාශයට පත් කරන්නේ. ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය තමයි නව ශිලා යුගයක තියෙන ඕන ප්‍රධානම ලක්ෂණය වන උපදවන ලද ශිලා මෙවලම් ලංකාවේ නැහැ කියන කාරණය. නමුත් තවත් සමහර පුරාවිද්‍යාඥයන්ගේ මතය තමයි ලංකාවේ නව ශිලා යුගයක් තිබුණා. මේ මැටිබඳු ලම් නිෂ්පාදනය කරලා තියෙනවා. ලෝහ පිළිබඳ යම් සාධක ප්‍රමාණය, තඹ පිළිබඳ හම්බෙලා තියෙනවා. ඒකම ධාන්‍ය, තිරිඟු සහ බාර්ලි වගා කර බවට ධාන්‍ය වගා කර බවට තොරතුරු අනාවරණය වෙනවා. ඒ නිසා මේ ප්‍රාග්ඓතිහාසයට අයිති කොටස තුළ ලංකාවේ මේ නව ශිලා යුගයක් තිබුණා කියලා. කොහොමනම් මේ සම්බන්ධ මතවාදය අපට තියෙන්නේ ඉතාමත්ම තීරණාත්මක මට්ටමක නෙමෙයි. ඒ නිසා අපතාවේ නව ශිලා යුගය පිළිබඳ තවම තීරණාත්මක ලෙස ඔප්පු කරලා නැති නිසා මේ කාරණය පිළිබඳ ගැඹුරෙන් අපි හදාරන්න වෙනවා. එක්කම මැටිබඳුන් වල කරනකොට මීළඟට වැදගත් වෙන කාරණය තමයි පූර්ව ඓතිහාසික යකඩ යුගය. මේ තාක්ෂණික සංස්කෘතික යුගය තුලදී අපිට මේකේ ජනාවාස සහ සුසාන ආශ්‍රයෙන් මැටිබඳුන් රාශියක් අනාවරණය කර ගැනීමට හැකි වෙනවා. මේ වන විට පුරාවිද්‍යාඥයින් කරලා තියෙන පර්යේෂණ අනුව ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයේදී ඇති ජනාවාස සහ සුසාන ස්ථාන 170කට ආසන්න ප්‍රමාණයක් වාර්තාගත කරලා තියෙනවා. මේ ශ්‍රී ලංකා සිටීමේ මා දක්වලා තියෙන කොටසක්. එතකොට මෙතනදී අපිට වැදගත් වෙන කාරණේ තමයි මේ පූර්ව ඓතිහාසික යුගය ආරම්භ වෙන්නේ මොන කාලෙද කියලා. මහාචාර්ය රාජසෝමදේව පෙන්ලා දෙන ආකාරයට බදුල්ල දිස්ත්‍රික්කයේ බෙරගල කළුපහ නවත්ත කියන ප්‍රදේශයේ මේ සංස්කෘතිය ක්‍රිස්තු පූර්ව 2400 දී ආරම්භ වෙලා තියෙනවා. ඊට පස්සේ ක්‍රිස්තු පූර්ව 1750 දී දියතලාවේ හල්දුම්මල් වෙනුත් ක්‍රිස්තු පූර්ව 1359 දී ඇඹිලිපිටිය රංචාමඩ ප්‍රදේශනුත් මේ සංස්කෘතිය හොයාගෙන තියෙනවා. මේක අපට අතිශයින් වැදගත් වෙනවා ලංකාවේ මැටි ආශ්‍රිත මැටිබඳු ආශ්‍රිත ක්‍රියාවලියකට අවතීර්ණ වීම පිළිබඳ මේ ස්ථාන තුනේ. විශේෂයෙන්ම මේ ස්ථාන තුනෙන්ම හම්බෙන්නේ මැටි ඔරු සුසාන. එතකොට මේ මැටි මාධ්‍ය මිනිස්සු පාවිච්චි කරලා තිනවා මිනිසෙක් භූම දාන ආදාහනය කිරීම සඳහා සකස් කරගන්නා සොහනකට. ඒ සොහනේදී මේ මැටි පාවිච්චි කරලා මැටි පතුරක් ගඩොලක් ආකාරයට නිර්මාණය කරගෙන ඒ දෙක එකතු කරන්න බන්ධන මාධ්‍යයක් විදිහට මැටිම ස්තූරයක් විදිහට පාවිච්චි කිරීමක් බදාමයක් විදිහට පාවිච්චි කිරීමක් සිදු කරලා මේ සොහන නිර්මාණය කරගෙන යන්නේ තියෙනවා. ඒක මුත්තම කාරණය තමයි සොහන ඇතුලේ ඒ පුද්ගලයා පාවිච්චි කරපු භාණ්ඩ වර්ග තැන්පත් කරලා
ඒ තැම්පත් කරපු මැටි භාජනය මේ සොහොන ඇතුළේ දාලා ඒ මිනිහත් එක්කම ගින්දරට භාජන කරලා තියෙනවා. මැටි බඳුන් කොටසුත් මේ සොහොන ඇතුළේ හම්බ. ඒකට අපේ රටේ පැරණිතම මැටි භාජන හම්බ වෙන සුසාන වර්ගය තමයි මැටිවරු සුසාන. මේක මැටි මංජුසා කියලා සමහර පුරාවිද්‍යාඥයින් අර්ථ දක්වනවා. කොහොම වුණත් ඔරුවක හැඩයට තියෙන නිසා මැටිවරු සුසාන කියලා තමයි බහුතරයක් මේක හඳුන්වන්නේ. ඒකට අපි බලමු ගාවට මේ මැටිවරු සුසාන කොයි ආකාරයෙන්ද අපිට අර්ථ නිරූපණය කරගන්න හැකියාව ලැබෙන්නේ කියන කාරණය මේ සිතියමේ මා දක්වලා තියෙනවා. ඔබට පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස සුසාන ස්ථාන විවිධ පරිසර පද්ධති තුලදී ස්ථානගත වෙලා තියෙන ආකාරය ආපනාරද්දීපය උතුරු මැද වයඹ නැගෙනහිර බටහිර සහ අග්නිදිග ලංකාවේ මේවා මේ පොකුරු විදියට නැත්නම් මේ ඒක ළඟ ආසන්න ස්ථාන විදියට තමයි ස්ථානගත වීම හඳුනා ගැනීමට හැකි. මේ ඡායාරූපයේ ඔබ දකින්නේ ඉහළින් දකින්න ගියා පහළ ඡායාරූපයෙන් දකින්නේ මැටිවරු සුසානයක බිත්තියක් සකස් කරලා තියෙන ආකාරයට ඔබට පැහැදිලි. මේ මැටි පිඩක් එහෙම නැත්නම් මේ ගඩොලක් ආකාරයට පතුරක් ආකාරයට මේ මැටි පිඩ නිර්මාණය කරගෙන ඒ දෙක එකතු කරන්න බදාමයක් විදියට එහෙම නැත්නම් කුස්තූරයක් විදියට බන්ධන මාධ්‍යයක් විදියට මැටි අතර පාවිච්චි කරලා තියෙන කාරණය. එතකොට පූර්ව ඉතිහාසයේ මේ තත්ත්වය අපි සුසානසුර මේ ආකාරයෙන් හඳුනා ගන්න ආකාරයටම අපි අනුරාධපුර ඇතුන් නගරයෙන් හඳුනා ගන්නවා වෘත්තාකාර සහ චතුරස්‍රාකාර ආකාරයේ ගෙවලු. ඒ ගෙවල් නිර්මාණය කරන්න මැටි තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මැටි කටු මැටි වරිච්ච විදියට මේ ඡායාරූපයේ දකින විදියට පාවිච්චි කිරීම සිදු කරලා තියෙනවා. මේ ජීවත් වෙච්ච මිනිස්සු සිය නිවසන සඳහා මේ කාර්යයන් දෙකම සමාරම්භක යුගයේදී මැටි පාවිච්චි කිරීම පිළිබඳ පූර්ව ඉතිහාසයේ සම්බන්ධ අපට තියෙන වැදගත් සාධක පිළිබඳ පෙන්වලා දෙන්න පුළුවන්. ඒකම මේකේ මැටි බඳුන් සම්බන්ධ සාධක අපිට මැටි ඔරු ඇසුරෙන් එහෙම නැත්නම් මැටි ඔරු තුල තැම්පත් කරලා තියෙන මැටි භාජන තුලින් අධ්‍යයනය කරන්න හැකියාව ලැබෙනවා. ඒකට මේ මැටි ඔරු සංස්කෘතිය අපි ගත්තහම මේක ඉතා දිගු ඉතිහාසයකට ගමන් කරලා තියෙනවා. මා ඔබට පැහැදිලි කරා වගේම බෙරගල කඳු පහන වත්ත දියතලාව හල්දු මුල්ල උඩ රංචා මඩම රුවන්වැල්ල ඊට පස්සේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඕගොඩ පොළ මේ වගේ ස්ථාන රාශියකිනුත් හලාවත දුම්මල සූර්ය ප්‍රදේශිනුත් මැටිවරු සුසාන හම්බෙලා තියෙනවා. එතකොට මේ වගේ අපි කාලපරාස බැලුවහම ක්‍රිස්තු පූර්ව 2400 දී බෙරගල කඳු පහන වත්තෙන් හම්බෙන මේ මැටිවරු වර්ගයේ සුසාන ක්‍රිස්තු වර්ෂ 350 වෙනකොට අපිට හලාවත දුම්මල සූරියෙන් හම්බ වෙනවා. ඒකට තෙත් කලාපයේ අන්තර්මධ්‍යම පළාතේ තමයි මේ මැටිවරු සුසාන දැක ගන්න හම්බෙන්නේ. මේව ඇසුරින් අපිට ශ්‍රී ලංකාවේ පැරණිතම මැටි බඳුන් මේ සුසාන චාරිත්‍ර සඳහා පාවිච්චි කරපුවා හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. මේ ඔබ දකින්නේ රංච මඩම ස්කෝලේ එහෙම නැත්නම් පාසලේ ඒ භූමිය මත ස්ථාපිත වෙලා තිබිච්ච මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් ගැනීමට ලක් කරන ලද මැටිවරු සුසාන කීපයක්. ශ්‍රී ලංකාවේ මැටිබඳුන් සම්බන්ධව අපි කතා කරනකොට පූර්ව ඓතිහාසික යුගයේ මේ මැටිබඳුන් බහුලව හම්බෙන්නේ තවත් ස්ථානයක් විදිහට අපිට මෙගලිතික සොහොන් පෙන්වන්න පුළුවන්. ගල් පාවිච්චි කරලා සකස් කරන සොහොන් වලට අපි කියනවා මෙගලිතික සොහොන් කියලා. ඒකට මේ මෙගලිතික සොහොන් ඇතුලේ භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහා මැටි බඳුන් පාවිච්චි කරලා තිනවා. ඊට අමතරව පූජා මුට්ටි විදියටත් මැටි බඳුන් පාවිච්චි කරලා තිනවා. භෂ්මාවශේෂ තැන්පත් කරලා තින සුසාන මේ මුට්ටි වලදී විශේෂයෙන් අපි හඳුනා ගන්න සමහරේ වගේ අපි අලු හඳුනා ගන්නවා, සමහරේ වගේ අස්ති කොටස් අපි හඳුනා ගන්නවා. එතකොට මේ කාර්යයන් දෙකම මේ මැටි භාජන පාවිච්චි කරලා තමයි සිදු කරලා තියෙන්නේ. ඊටත් අමතරව මේ මිනිසා පාවිච්චි කරපු දේවල් තවත් මැටි බඳුන් වල තියලා මේ සෝන් ඇතුළේ තැන්පත් කරලා තියෙනවා. මිලඟට වැදගත් කාරණය තමයි මැටි බඳුන් අධ්‍යයනය කිරීමේදී අපිට කාරණා කිහිපයක් සාක්ෂාත් කරගත හැකි වෙනවා. අක්ෂර කලාව පිළිබඳ අධ්‍යයනය කළ හැකි වෙනවා. බඳුන් ලුපේ ගීතාවේ සමාජ සිරිත්‍රිත් හා ආගමික විශ්වාස පිළිබඳ කාල නිර්ණය සඳහා මැටි බඳුන් වල තාක්ෂණ හැකියා හඳුනා ගැනීම සහ තාක්ෂණික සංස්කෘතික අවදි හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. අපි මීළඟට පැහැදිලි කරන්න කැමති මේ මැටි බඳුන් වල තියෙන ලියලා තියෙන අක්ෂර තුලි මේ ලංකාවේ ලේඛන කලාවේ ආරම්භය සහ ඉතිහාසය පිළිබඳ හඳුනා ගැනීමට හැකි වීම.
මේකෙදි පැහැදිලි කරන්න ඕන කාරණේ තමයි අපේ රටේ පැරණිතම ලේඛන අපිට දැනට හම්බලා තියෙන්නේ මැටිබඳුන් මත. ඒ නිසා මැටිබඳුන් සුවිශේෂී සාධකයක් වෙනවා අපේ රටේ අක්ෂර කලාව අධ්‍යයනය කරනකොට. මේ ස්ලයිඩ් එකේ ඉහළින් තියෙන ඡායාරූපයෙන් තියෙන මැටිබඳුන් කොටස් කීපයෙන් තියෙන්නේ බ්‍රහ්මී අකුරු. අනුරාධපුර ඇතුළු නුවරින් හම්බෙන මේ අක්ෂර තමයි ලංකාවේ විසුපූර්ව 6-5 සියවස්වලට අයිතිව හම්බෙන පැරණිම ලේඛන විදියට සැලකෙන්නේ. ඊට අමතරව අපි දකිනවා තවත් මැටිබඳුන් කැබැල්ලක්. ඒකේ අපි දකින්නේ මධ්‍ය ඓතිහාසික යුගයේ බ්‍රහ්මි ලේඛනවල විකාශනයත් පශ්චාත් ඓතිහාසික ඊට යට තියෙන මැටිබඳුන් වල කෑගල්ල ප්‍රදේශයෙන් හම්බෙන දිස්ත්‍රික්කයෙන් හම්බෙන මැටිබඳුන් කොටස පස්සේ කාලයක් උරුත් අපිට ඒකෙන් හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඒකට මේ ආකාරයෙන් අපිට මේ අක්ෂර කලාවේ ආරම්භය සහ විකාශනය පිළිබඳ තොරතුරු හඳුනා ගැනීමේදී සහ ඒවා පැහැදිලි කර ගැනීමේදී මැටිබඳුන් කියන කාරණේ ඉතා වැදගත්. මේ ඔබ දකින්නේ අන්තරවැව මෙගලිතික සුසාන ආශ්‍රයෙන් හම්බෙච්ච මැටිබඳුන් කොටස් මත ලියලා තියෙන අක්ෂර සහ අක්ෂර නොවන සංකේත. එතකොට මේ අක්ෂර වලින් පැහැදිලිවම අදහසක් ප්‍රකාශ කිරීමක් සිදු කරලා තිනවා. නම් අක්ෂර නොවන සංකේත වලින් කුමක්ද ප්‍රකාශ කරේ? අක්ෂර නොවන සංකේත ආරම්භ වෙන්නේ අක්ෂර ආරම්භ වීමට කලින්. මේකෙනුත් ප්‍රකාශ කරේ යම් කිරිය අදහසක්. මිනිසෙක් යම් අදහසක් ප්‍රකාශයට පත් කිරීම. ඒ අනුව මේ සංකේත සහ අක්ෂර දෙකම මැටිබඳුන් මත හඳුනා ගැනීම තුළින් ඒ සමාජයේ සමාජමය මට්ටම පිළිබඳව අපිට හඳුනා ගැනීමට මෙතන තියෙන මැටිබඳුන් වල තියෙන්නේ එකක් අපට හම් වෙන්නේ ජේතවන විහාරය ආශ්‍රේ මේ මැටිබඳුන් ජේතවන විහාරයේ කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. ඒකේ සඳහන් වෙනවා මේ මැටිබඳුන භාවිතා කර පුද්ගලයාගේ නම. මේ තැටියක් තමයි දැක ගන්න හම්බෙන්නේ තැටි වර්ගයේ බඳුන. ඒකේ තියෙනවා උපල ධර්ම කියන නම. එතන මේ උපල ධර්ම කියන පුද්ගලයා මේ අයිතිය හැඟවීමට වෙන්න පුළුවන් මේක මේ සටහන් කරලා තියෙන්නේ. ආහාර ගැනීමට භාවිත කරන බඳුන මේක තැටියක් කියලා කියන්නේ. එතකොට මේක පාවිච්චි කරපු පුද්ගලයා අයිතිය හැඟවීමට මේක හේතුවා වෙන්න පුළුවන්. ඊගවට කෑගල දිස්ත්‍රික්කයෙන් අපිට හම්බෙන මැටි බඳුන් කොටසක් තමයි මේ තියෙන්නේ. එතකොට මේකෙන් අපිට පස්සේ කාලේ අක්ෂර කලාවේ විකාශනය පිළිබඳව සහ ඒක පාවිච්චි කරේ කවුද කියන කාරණේ පිළිබඳව තොරතුරු හඳුනා ගන්නට හැකියාව තියෙනවා. පුරාවිද්‍යාත්මක සාධක අතර මැටි මැවලම් සම්බන්ධයෙන් අපට අධ්‍යයනය කළ හැකි මාධ්‍යයක් විදිහට බිතුසිතුවම් පෙන්වලා දෙන්න පුළුවන්. අනුරාධපුර යුගයේ, පොළොන්නරුව යුගයේ, මහනුවර රාජධානී යුගයේ විශේෂයෙන් අපට බිතුසිතුවම් රාශියක් දැක ගන්න හම්බ වෙනවා. ඒ අතරින් අපිට මැටිබඳුන් අධ්‍යයනය කිරීමේදී අනුරාධපුර සහ පොළොන්නරුව යුගයේ තුල තියෙන බිතුසිතුවම් ආශ්‍රයෙන් ඒ තත්ත්වය එතරම්ම පැහැදිලි කර ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. සීගිරිය, වෙස්සගිරිය සහ අනුරාධපුර ජේතවන විහාරය ආශ්‍රයෙන් හම්බලා තියෙන අනුරාධපුර යුගයේ සිතුවම් වල ඒ මැටිමෙවලම් සම්බන්ධ සාධක සිතුවම් වලින් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් අපිට පොළොන්නරුවේ තිවංක පිළිමගේ සහ තවත් ස්ථාන කිහිපයක තියෙන පොළොන්නරුව රාජධානී යුගයට අයිති නැත්නම් මධ්‍යකාලීන ලංකාවේ සිතුවම් අතරත් එතරම් ආකාරයක මැටිබඳුන් දකින්න ලැබෙන්නේ නැහැ. සිතුවම් අතරින් අපට මහනුවර රාජධානී යුගයේ බොහෝ සිතුවම් වල මේ මැටි බඳුන් සම්බන්ධ රූප සටහන් චිත්‍ර අපට හඳුනාගත හැකි වෙනවා. ඒක අපට වැදගත් වෙනවා ඒ යුගයේ පාවිච්චි කරපු මැටි භාජනවල ප්‍රයෝගිතාවයක් නෙමෙයි නැත්නම් ඒ වගේ හැඩ රටා අධ්‍යයනය කරන්නත් මේ චිත්‍ර ප්‍රයෝගී කර ගැනීමට. මේ සිතුවම ඔබට පැහැදිලිව පෙනෙනවා. ඒක තැනකදී අපිට පේනවා රත් කිරීම ඉවීම කටයුතු සඳහා පාවිච්චි කරන භාජන කීපයක්. එකක් සමහර විට කලයක් වගේ වෙන්න පුළුවන් වතුර උණු කරන දෙයක්. තවත් හැලී ඇතිලි වගේ දේවල් මෙතන අපි හඳුනා ගන්නවා. මුත්‍ති වගේ දේවල් හඳුනා ගන්නවා. එතන මේ යුගයේ තිබිච්ච මේ භාජන වර්ග තමයි මේ සිතුවම තුළට නගලා තියෙන්නේ. පල්ලය සිතුවම අපි දකිනවා තල් ගහක් එක්ක මේ රා පානය කිරීම සඳහා භාවිත කරන බඳුනක්, කෙමියක් සහිත බඳුනක්. රා පිළිගැනීමට පාවිච්චි කරන්නේ මුට්ටියක්. ඒකට ඒක රා මුට්ටිය විදිහට හඳුන්වන්න පුළුවන්. පානය කිරීමට පාවිච්චි කරන බඳුන ප්‍රභූවරයෙකුට ඒ යුගයේ සිටපු කාන්තාවක් පිළිගන්නන විදිහ තමයි මේ චිත්‍රය ඇදලා තියෙන්නේ.